ඒකයි බෑනැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මර්ට් ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. නෙමහමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැඹුරින් කතාබහ කර තිබෙන බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකින් පිරිසක් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දීමට තමන් තරයේ විරුද්ධ වන බවයි. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කර ජයග්‍රහණය කළහොත් අග්‍රාමාත්‍ය අපේක්ෂක ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව ඔවුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කළ යුතු බවත් ඉන් අනතුරුව පැවැත්වෙන මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට තරග කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වයක් නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත මත තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඊට අකමැති අයෙකුට පක්ෂයෙන් ඉවත්ව ගොස් වෙනත් තීරණයක් ගැනීමට බාධාවක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. බිම් මට්ටමේ පමණක් නොව වෘත්තිකයෙන් ව්‍යාපාරිකයෙන් ඇතුළු බොහෝ ශේෂ්ත්‍රයන්හි සහය තමන්ට ලැබී ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මෙම රැස්වීමට සහභාගි වූ අමාත්‍ය කබීර් හෂීම් මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම් බණ්ඩාරයන් මහතුරුන් පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීමවලට විශාල ජනතා සහයක් ලැබෙමින් පවතින බවයි. ඊට පිළිතුරු දෙමින් දයාගමගේ මහතා පවසා ඇත්තේ පක්ෂ නායකත්වයේ පෙරටු කරගෙන රැස්වීමක් පවත්වන්නේ නම් එමෙන් දසගුණයක ජනතාවක් තමන් සහභාගී කරවන බවයි. මීට අමතරව සාකච්ඡාව අතරතුරදී අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සහ කබීර් හෂීම් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බවද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අකමැත්ත මත අමාත්‍ය ධුරයක දිරුම් දීම, ගෝඨාභය රාජපක්ෂ මහතා හොර රහසේ හමුවීම, පක්ෂ විරෝධී රැස්වීමවලට සහභාගිවීම, තමන්ට ඛනිජ තෙල් අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාට පැවසීම ඇතුළු පක්ෂ විනය කඩකිරීම් ගණනාවක් කබීර් හෂීම් මහතා සිදු කර ඇති බවයි කිරියල්ල මහතා පවසා ඇත්තේ. මෙම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවී වෙනත් පුද්ගලයන් සහභාගි කරවීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා තම කනස්සල්ල පළ කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 9ට සජිත් ප්‍රේමදාස මහතා සහ ග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමටද දෙපාර්ශ්වයේ එකඟත්වය පළ වී තිබෙනවා. එසේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් ලිපියකට අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විරෝධය එල්ල වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර පක්ෂයේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් සකස් කළ ලිපියකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමට මෙලෙස උත්සාහ දරා ඇති බවයි පැවසෙන්නේ. එසේ අත්සන් නොකරන මන්ත්‍රීවරුන්ට ඉදිරි මහමැතිවරණයේදී නාමයෝජන ලබා නොදෙන බවට ඔවුන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැයකමාරක පමණ කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගි වූ බොහෝ දෙනෙක් පිට වී ගියේ මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමකින් තොරවයි. පක්ෂනායකයා ඉදිරිපත් වෙන්න ඕන කියන මතය අපි ඉන්නවා. අපේක්ෂකත්වය ගැන සජිත් ප්‍රේමදාස ඕනේ කියන අය නොයෙක් කරුණු ගැන කතා කරා. ඒ කරුණු මතම අපේක්ෂකයා තෝරන්න බැරි හේතු අපි ඉදිරිපත් කරා. අපි යෝජනා කරේ අන්තිමට අගමැතිතුමා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා හම්බෙලා එයත් එක්ක කතා කරලා මේකේ අවසාන තීරණය එතුමාට දැනුම් දෙන්න කියලා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි වූ පුත්තලමේ අද පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාද අදහස් පළ කළා. මට බොහෝ දෙනා කතා කරලා කියනවා ඔබතුමා සජිත් ඇමතුමත් එක තරහද කියලා. මම මොකට තරහද? සජිත් ඇමතුමයි දිලිප් වේදාරාජ ඇමතුමයි මමයි තුන් දෙනාම මේකට අවසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට දියුණුන් දීලා වැඩ කටයුතු ආරම්භ කරා. නමුත් ජනාධිපතිවරණයට අපේක්ෂකව තෝරපුවාම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපුවාම අන්න එතන ඉඳලා තමයි රංගේ බණ්ඩාර ජනාධිපතිවරණය සම්බන්ධව වැඩ කටයුතු කරන්න තියෙන්නේ. ඒක නිසා මූද හත් ගව්ව තියේදී දැම්ම ඉඳලම අඹුඩ එක ගහ රංගේ බණ්ඩාර නඟලන්නේ නැහැ කියන කාරණේ මං සීපත් කරනවා.